ට පෙර සඳහන්ුනා වගේම දහනමවෙෙන විවස්ථා සංශෝධනය අපේ රට අරාජික කරන්න ඒ වගේම තීරණගන්න බැරිතත්වයකට රට පත් කරන්න. හිීන් දේශපාලන හීනමානයෙන් පෙළුණු රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ මනදොල සපුරන්න ගෙනාපු දෙයක් මිස. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හෝ මේේරට ඉදිරි පැත්ව පිළිබඳ කල්පන කර ෙනල් දක්නේ. ඒ වගේ මේක සහර වගන්තය තුළත් කේ රජපක්ෂවරු විලක්කරගෙන කියන එකත් මුරු පට දන්න කාරණය. මේේනිසා ධහනමවනි සංසෝධනය වෙනුවට විසිවිනි සසෝධන ගනීම පිළිබඳවා අපට ප්‍රතිපත්මය වශයෙන් විවාධයක් තිබුණ නැහැ. නමු දහනමවැනි සංසෝධනය හරහා ඇතිවෙච්ච. ඇතැම් වගන්ති විශෂයම විගණනක විිෂනකට දීපු බලය සහ හදිසිපනත් ගෙනය එක නතරකිරීම, ඒවගේ මමාත මන්්ල යාම්කිසි සීමමාරනයක ලක්කිරීම. ඒගේම දිිත්ව රට ඇසි භාවව තියෙන පුද්ගලයන්ට දශපාන වශයෙන් පාර්ලමෙන්න්තුරට පැමණීමට ඇති බාධාව වගේ කරුණු අපි ඉතාත් සාධරීිය කරුණු ලෙස දැක්. ඒ නිසා තමයි අප දිගින් දිගටම ඒ කරුණු කීපය ඉතුරු කොට තබා ගැීම සඳහා ආමාර්ත්‍යය මණඩලය තුළත් ඉන්ෆිට තත් අපේ අරගලයක් සාමූහිකව අපි පක්ෂවලනාය ැනහැටියයට සිදු කරනු ලැබ්. ඒය අනුව තමයි ඒ ඉල්ලම්බලින් අප දිරිපත් කරපු ඉල්ලිම් වලින් සියයට අනුවකට වැඩි ප්‍රමාණයක් ර ජතිප තුන් විසින් පහුගේ මාතමන් लेේදී තුමාන්ම යෝජනා කොටය සනාත කරන ලැබවා ඒ අනුව විගෙන ක මිශම පිබඳ දාහනම නිසාස සෝදන තිබුණු ගන්තති ඒටම තියන්න ඒ වගේම හදිසි පනත් ජාතික ආරක්ෂාවා ජාතික පදාවක් සබන්ධ කරුණකට පමණක් සීමමා කරන්නත් ඒ වගේම අমাත ම්ඩले පිළබඳව සඳහ ලාතිබෙනරු හනම නිසාස ෝදන යෙනවා විදිියම න්තර්ගත කරන්නත් තිීරණ කले ඒ අनුව කොට අපිට ඉතිරු දත්වරට වැස ාාවය පිළිබඳ ප්‍රශ්ය පමයි මේ පිළිබඳව මේ රටේ මහා සංගරත්නය අන්‍යාගමික පජක තුමන්ලා ඒ වගේම ජාතික සම්විධහන ඒ වගේම දේශපාලන පක්ෂ හැටියට අපි ිතා ප්‍රබල විවේචනයක් ඉදිරිපත් කනු ලැබුවා ඒ දිරිපත් කරනු ලැබීමමත් සමග ඇත්තම අපිත් මිට පෙරතිීරණය කරේ විසිවැනි සංශෝධනයයට සස්තයක් හැටියට අවසාන වශයංච අදය දුන්නත්. දුක්ොර ව ාාවය පිළිබඳ ගන්තතියේ කාරක වස්ථාවදී චන්ද විමසීමට භාජනය වෙනවිට ඒ වගන්තයට අපේ පක්ෂපාතිත්වය ලබා නොදී තම අපේ තීරණයක් අරගෙන හිටිය. ඒ අනුව ඒ තීරණේ මත පදනම්බවෙල ක්‍රාත්මග ිවසඳහ අපි සුදාාරම ින් ජදති තමයි ජනාධපති තුමාන් අපිට ආාධනා කලේ එතුමාන් සමගම මේ පිළිබඳව සාකච්චාවකට එන්න කියලා ඒ සාකච්ඡාවවෙද ඒතුමාන් නිතා පැලි කිව්වා ලබන වසර ඇතුළට ගෙෙනයනු ලබන, නවවාණ්ඩු ක්‍රම විවස්ථාවේදී. දිත්තුවරට යන්ට පාලිමේන්තුවට ඒ වගේම වෙනත් විදාායකෂ පට මේ තලතුරු දරණතියර අයිතිය අහිමි වෙන ආකාරේ වගම්තියක් නිසක වශයෙන්ම ඇතුළත් කරනවා. ඒ කාරණය වර්තමාන අධි කරන අමාත්‍යලි සබ්‍රි මහත්මය මගින් අද පාර්ලිමේන්තුව දි කරන පිළිතුරු දීම කතාාවේදී ඒ ඒ බ සනාත කරමින් ප්‍රකාශයක් සිදු කරනවා. ඒ ගැනම් විශ්වාසේතියලා කරුණා කරල මේ වෙලාවේ අපිට මේ ්‍යවස්ථා සසෝදනද බෙදීමක් ඇති කර ගැනීමෙන් වලකින්න්න කිය. නදපත්තුමාන් කරෙහිතිවබෙන ශවායයක්ත් ඒ වගේ ඒතුමා දීපු වචනය ක්‍රියාත්ග කරන නායක කියන අවබෝධයක් මත අපි සාමහිකෝතීරණය කලා විත්වරටඇසි භාවය පිළිබඳ ප්‍රතිපත්තිමය ගිරසක භාවය එල්ලෙසින්ම තබාගෙන අලුත් ආණ්ු කක්‍රම විවස්ථාව දස් විශයක ක වසරයේදී සමතකිීමට ලාපොරොත් වෙන අලුත් ආන්ඩුකම වස්ථාවේදී ගන්තිය තුළත් කරන වට ඒතුමාදුන් ප්‍රඥාව පිළිාරගෙන කාර්ක ස භවස්ථාවද ගන්තිය සම්න්ධ න්දවිමසීමේදී නිස්ක්‍රියව සිකීමට පෙරදිී ගණු ලැබූ තිරණය අවලගු කරලා. ඒ බෙදීමක් විශේෂ ආණඩුපක්ෂය තුළ බෙදීමක් ඇතිනොවෙන ආකාරයට කටයුතු කළ යතු කියෙන නිගබනයට අපි සාමකුවා. අපි විශ්වාස කරනවා අධකරු ජනාධීවත්තුන් අපට දිපු පොන්දුව අනුව දෙදාස් විසික වසර නවාආණඩුක්‍රම විවස්ථාවක් යටතට මේනට පත්කරන වසන බට පත්වේී. ඒ වගේ එම නවාආණඩුක්‍රම විවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදය බලගන්නන රටවැසි අයිතිවාසිකම් බලගන්න ඒ වගේ රටේ. මාදි පත්ත ල ලගන්නන වාන්ු ක්‍රම විවස්ථාවක් බට පත්වේවී. වගේ දුවිත රට ඇසින්ට රට විදකමට ත තු මනත් දශාල වශෙන් ප ල පැමි වනි ඒතිවෙන අවස්ථාව ලක් ල බ ු ක විස්ාව බෞ් පත්වක විශ්වාසය පිටතිබෙනවා. අපි මු රටේම ජනතාවෙන් ඉල්ලනවා. එම නවාණන්ු ක්‍රම විවස්ථාවන. මසේ හත්තාට ඉදලා විස්සක් දක්වා සංසෝධනයේ සිදවීති බෙන. මෙ තමයි මේ හැත්තාට විවස්ථාවට ගෙනන අවසාන සංසෝදනේ. යවසාන සංහෝදයෙන් පසුව නව ක්‍ර වස්ාව ැන ේට පත්කරීම සඳහා සියලදනම අප කැප වෙලා කටයුතු කරම කියෙන ඉල්ලීම රට පුද ජනතාවගගේෙන් අප ල් හිදන.